අම්බ විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා උස්මුදු නැති ගෙවල් 700ක් තියෙනවා වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා සිත් කළුයි සුන්දරයි ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා දිව්‍ය වූ රසය තියෙනවා පංචකාම ගුණත් තියෙනවා රන් අබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබපත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ කාලේ ඉර සැරට පායනවා. පායන කාලේ අන්තිම මාසේ අනුන්ට බැලමෙහෙ කරන පුද්ගලයෙක් හිටියා ඔහු අඹ වනයකට වතුර දැම්මා එතකොට ඒ දිසාවෙන් වැඩියා ඉතා ප්‍රසිද්ධ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ කායික වශයෙන් කලන්ත ස්වභාවයක් පෙනුණා නමුත් මානසිකව කලන්ත තිබුණේ නැහැ අඹ වනයට වතුර දදා හිටපු මං ඒ වනයට වඩින උන්වහන්සේව දැක්කා ස්වාමීනි මං ඔබ වහන්සේව පෑන් සනහනවා නම් ඒක මට සැපයට හේතු වේවි කියලා මං කිව්වා. එතකොට උන්වහන්සේ මා කෙරෙහි අනුකම්පා කළා. පාසියුරු පැත්තකින් තැබුවා. අඳණය විතරක් ඇඳගෙන රුක්මුල් සෙවණක වාඩි වුණා. මං එතකොට සිත පහදවා ගත්තා. රුක් සෙවණෙහි අඳණය පිටින් වැඩ සිටිය උන්වහන්සේව පිරිසිදු ජලයෙන් නැහැව්වා. අඹගහටත් මං වතුර ඉස්සා ශ්‍රමණයන් වහන්සේවද පෑන් පහසු කෙරෙව්වා මං රැස් කරගත්තේ නම් සුළු පාටු පිනක් නොවේ ඒ ප්‍රීතිය මගේ කය පුරාම පැතිරිලා ගියා මං ඒ මනුස්ස ජීවිතයේදී කරගත්තේ ඔය පින්කම විතරයි මිනිස් දිරුර අත්හැරියට පස්සේ මං උපන්නේ මේ නන්දන උයනේ මේ රම්‍ය වූ නන්දන වනයේ නොයෙක් කුරුළු කබෙයන් පිරිවරාගෙනයි මං ඉන්නේ. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම් වලින් මං සතුටු වෙනවා.